මගධගේ කී තින් අපි මේ හැම දෙයක් ගැනම කතා කරනවානේ. දැන් අපි තාම මගධගේ පටන් ගත්තේ නැති වුණාට මට මේ රැහැය ගැන පොඩ්ඩක් කියන්න හිතුණා. මොකද මට හම්බෙන් අද රැහැයක් දකින්න හම්බුණා. දැන් මේ රැහැය ගැන කතා කරොත් එහෙම මේ රැහැයට තියෙන පුදුමාකාර ජීවන චක්‍රයක්. ඒ කියන්නේ අපි සාමාන්‍ය රැහැය දකින්නේ නැහැනේ. හැබැයි යුගේ කන්දොස් ක්‍රියාවක් එක්ක එන සද්ද අපි අහනවා. කනක් ඇහෙන්නේ නැහැනේ. හැබැයි යුගේ අපිට කොයිතරම් ඕක කණක් ඇහෙන්නේ නැති වුණත් ඔය රැහැයගේ ගෑනු සතර ඕක හරි මිහිරි සද්දයක්. ඔය රැහැයියා කෑ ගහ ගහ ඔය මැස්සෙක් වගේ පියඹගෙන යන්නේ ඔහුගේ ජීවනයේ අන්තිම ඔහුගේ ජීවිතයේ අන්තිම කාලේ. ඒතර ඉතුරු කාලේ මොකද්ද? රැහැයියෝ ඇයි අපි වැඩි දකින්නේ නැත්තේ? ඒකට හේතුව තමයි මේ රැහැයියාගේ ජීවිත කාලේ දැන් රැහැයියෝ වර්ගයත් එක්ක ඔක වෙනස් වෙනවා. අවුරුදු 17ක් වගේ ලොකු කාලයක් මේ රැහැයියෝ ඉන්නේ පොළොවේ යට. දැන් අපි ගත්තොත් එහෙම මේ ඔය රැහැයියා දැන් ඔය කෑ ගහ ගහ ගිහිල්ලා ඊට පස්සේ ගෑනු කෙනෙක් කොහම හරි සෙට් කරගන්නවනේ. ඒකල සංවාසය දෙනවනේ ඒතල බිත්තර දාන. මේ බිත්තර පොළොව ඇතුළට ගිහිල්ලා අවුරුදු කියන්නේ එනවා පොඩි පණුවෙක් වගේ සතෙක්. ඒක එනවා පිටිපස්සහ පොඩි ලොකුට. දැන් ඕකේ ඔය පළවෙනි රූපේ තියෙන බිත්තර දෙවෙනි රූපේ තියෙන පණුවෙක් වගේ එකේ. ඊට පස්සේ ඔය පණුව වගේ එක පොළොව ඇතුලේ ඉන්නවා සාමාන්‍යයෙන් අවුරුදු 17ක් විතර මහලුකු කාලයක්. අවුරුදු 17ක් කියලා කියන්නේ පොඩි ක්‍රොමියෙක්ට පුතුමාකාර ලොකු කාලයක් නේ. සාමාන්‍යයෙන් කොමිසතෙක් අවුරුද්දයි දෙකයි නින්නේ. සමහරු සතියයි මාසයයි ඔය සතියක් නනේ මාසයක් දෙකක් අවුරුද්දක් අතරනේ. ඒතර මේක මහලුකු කාලයක්. අනික මුන් ඉන්නේ ඔය ගස්වල මුල් අතරේ. මුල්වල තමයි ඉන්නේ. මුල් වලින් යුෂකුරා බුණෝ ඔය වගේ ඊට පස්සේ එහෙම තමයි ඉන්නේ. මුල්වල තමයි ඉන්නේ. ඕක මැනික මේ ඔය මේ රැහැය ගැන මේ මෑතක් වෙනකම්ම විද්‍යාචාර්යන්ට කියන මේ මෑතක් කියලා කියන දැන් සාමාන්‍යයෙන් අපි දේවල් ඔය සත්තු ගැන හොයාගත්තේ ගොඩක් අවුරුදු 1000ක් 2000ක් ඊටතර ගොඩක් කලින්නේ. රැහැය ගැන හොයාගත්තේ බොහොම මෑතක. දැන් මම ඔය මේ BBC එකෙන් ගත්ත වීඩියෝ එකක් පෙන්වන්නම් පොඩි. දැන් බලන්න ඕකේ ඔය පෙන්නනවා මේ පණුවෙක් විතර අවුරුදු 17ක් විතර කාලයක් ඉඳලා කියන අවුරුදු 13 14 කාලයක් වෙන ඔය රැහැය වර්ගය අනුව 17ක් විතර කාලයක් ඔය පොළොවේ ඇතුලේ ඉඳලා ඊට පස්සේ මුං කරන්නේ මුං පිලවෙක් වෙනවා. පණුව වගේ ඉන්න සතා ඊට පස්සේ පිලවෙක් වෙනවා. ඊට පස්සේ ඔය පිලව ටික කාලයක් ඉඳලා පොළොවෙන් උඩට එනවා. පොළොවෙන් උඩට ඇවිල්ලා කකුල් එහෙම ඇවිල්ලා පොළොවෙන් උඩට ඇවිල්ලා මුං එන්නේ මේ රූපාන්තරණයක් කරන්න හැවාරින් දෙන්නේ. මේ පිලව යනවා ගහක් උඩට. දැන් ඔය පෙන්නන හැයුණම් ලොකු මිලියන ගාණක් එකපාරේනවා. ඇවිල්ලා ගහක් උඩට යනවා. උන් නිකන් සොම්බි වගේ යනවා ගස් උඩට. ගිහිල්ලා ගහක් උඩට තමයි යන්නේ. ගිහිල්ලා ඒ ගහ උඩට ගිහිල්ලා දැන් ඕකේ පෙන්නනවා මේ එකපාරම රූපාන්තරණය කියලා. පෙන්නන්න ඕන නිසා රූපාන්තරණ එකපාර කරනවා පෙන්නවා සමහරු. දැන් මම තව වීඩියෝ එකක් පෙන්නන ඒකේ බලන්න ඕක බොහොම ලස්සනට මෝ හැවාරනවා පෙන්නනවා. දැන් ওই විදිහට ඔය රැහැයියගේ පිලව හැවැරලා ඊට පස්සෙ උන සුහමුල් රැහැයිය එනවා. දැන් මේ වීඩියෝ එකේන රැහැය බර ගානක් එනවා. කියන්නේ ලක්ෂ ගානක් එනවා, මිලියන ගානක් එනවා. දැන් මුන් රැහැය ඔය එළියට ඇවිල්ලා ඊට පස්සේ මුන් සද්ද කරන්නේ මුන්ගේ ඇඟේම තියෙන පොඩි පේශියකින්. ඔය පේශිය කම්පණය කළා තමයි සද්ද කරන්නේ. ලොකු සද්දයක්, කනක් ඇහෙන්නේ නැහැ. හරිද? හරි. ඊට පස්සේ ඔය කම්පණය කරන හින්දම විලෝපිකව දැනගන්න මෙතන රැහැයක් ඉන්නවා කියලා. ඒ හින්දා ඒක මෝගේ මරණයට එක හේතුවක් වෙනවා. ඊට පස්සේ හෝවලින් බේරලා
ඉතුරුනේ රහයෝ ඉන්නවනේ. ඒ රහයෝ ගෑනු සතෙක් හොයා ගන්නවා. ගෑනු සතර ඔය විදිහට කෑ ගහන්න බෑ. සද්ද කරන්න බෑ. ගෑනු සතර ඔය විදිහට සද්ද කරන්න බෑ. ඔය සද්ද කරන්නේ අර උගේ පස්ස පැත්තේ තියෙන page එකකින්. හරි. හරි. දැන් අපිට හිතන තතු වතුරුල්ල කියලා. page එකේ තමයි පේන පිටිපස්ස නට්ට තමයි හෙල්ලෙන්නේ. රහය කෑ ගන්න රෝගෙන් පිටිපස්ස ගෙඩිය වගේ තියෙන නට්ට හෙල්ලෙනවා. තතු හෙල්ලෙන්නේ නැහැ. හරි. දැන් ගෑනු සතා හොයාගෙන සංවාසයේ දිලා ඊට පස්සේ මොකද කරන්නේ? බිත්තර දානවා. රහයියෙක් විදිහටම සති දෙක තුනක් තමයි ඉන්නේ. හින්දලා ඊට පස්සේ මැරලා යනවා. ඒතර රහයියාගේ ජීවන චක්‍රය තමයි ඕක. මම හිතනවා ඕගොල්ලෝ මොන හරි දෙයක් දැනගන්න ඇති කියලා. ඒතර කල්පනා කරද්දි මොකද්ද මේ මාර්ග දෙකේ මොකද්ද වෙන්නේ කියලා. ඔව් ඉතින් මාර්ග දෙකේ තමයි පටන් ගත්තේ නෑනේ නේද? හැබැයි මාර්ග දෙකේ කියලා කියන්නේ හැම දෙයක්ම. සත්තු ඊට පස්සේ කැලේ හැම එකම. ඉතින් ඇත්තටම ගොත් අපි බස් එක අරගෙන පටන් ගන්න ඕනේ නැහැ. බස් එක හදනකම් කැමරාවක් ගත්තනේ නේ. දැන් ඉතින් මේ වගේ පොඩි පොඩි වීඩියෝ මං හිතුව හදන්න ඕන කියලා. මං හිතන මොකක් හරි දෙයක් ගන්න ඇති කියලා. මේක විතරනේ හැම දෙයක්ම තමයි අපි මග දිගේ කතා කරන්නේ. තාම Wi-Fi වෙ නැහැ. ඉස්සරට Wi-Fi ආවම ඒත් ওই ටික තමයි කරන්නේ. හරි. එහෙනම් මං හිතන මොකක් හරි දෙයක් දැනගන්න ඇති කියලා. එහෙනම් ගිහින් එන්න. Subscribe කරන්න. Share කරන්න. ඔහොම ස්තුතියි.